காஷ்மீர் கருப்பு தினத்தை முன்னிட்டு காஷ்மீர் மக்களின் சுதந்திர போராட்டத்திற்கு ஒருமைப்பாட்டை வெளிப்படுத்தும் வகையில் அமைதியான கவனஈர்ப்பு போராட்டமும் பத்திரம் கையளிக்கும் நிகழ்வு இன்று கொழும்பிலுள்ள ஐக்கிய நாடுகள் சபையின் தலைமையகத்திற்கு முன்னால் நடைபெற்றது. பிரகாஷர பத்கடாவில் காஷ்மீரே அற்புதே சுதன்னு கேலாம் ஏக அதட்டாத் மொய்சுதுனு பிரஷ்னியாக் விதியிட திகின் திகிடம் அரியட பலஸ்தீனே மதகரதிக தீனா வகேம் ஆசியாவட பிலிக்காவாக் வகேம் பிரஷ்ன தீனும் திகின் திகிடம் அப்பி சகோதர அப்பி அசல் வசி இந்தியாவும் இல்லா சிட்டின் இல்லா மே பிரஷ்னே விசதன் மே பிரஷ்னே தீல தேசபாலனே கர ஆதி மே பூகோலிய தேசபாலனே கரப்பேக ஹொந்தடம் ஆதி ஓலங்கையில் அப்படி கியான்னேல உத்துரு நகனகிர ஏகாபத்த கரன் இடம் பல தெல தின்னு பொலிஸ் பல தெல தின்னு கேல கீனோ හැබැයි ඕගලන් ජම්මු කාශ්මීරයේ තුල ලඩක් ප්‍රාන්තයේ දෙකට බෙදුවා. ඒ ඇයි ඕගලන් ඇවිල්ලා ලඩක් ප්‍රාන්තයේ දෙකට බෙදිවිලා ඒ ඕගලන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා. ඉතින් අපි ඒක පිළිගන්නවා. ඒ වගේම තමයි ඕගලන් ලංකාවේ ප්‍රශ්න තුලට ඇඟිලි ගහන්න එපා අනවශ්‍ය ලෙස. අපි ලංකාවේ ප්‍රශ්නය අපේ ලංකාවේ දේශපාලනඥ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එක්ව විසඳ ගන්න. අපි එදා සුද්දටත් කිව්වේ මේ විදිහට තමයි. අපේ සහෝදර ඉන්දියාවටත් අපි කියන්නේ අදටත් ওই විදිය උත්තරයක් තමයි. ඒ නිසා අපි ඉල්ලා සිටින්නවිල්ලා ඊළඟ දශකයේ දිනුව තියෙන සංවර්ධනයේ තියෙන ආසියාවට ඒ ආසියාවේ සංවර්ධනය නැති කරන්න එපා. ඒක බටහිර බලාගෙන ඉන්න ආසියාව විනාශ කරන්න මේ පලස්තීනයේ අර්බුදයේ තියලා මැදපෙරදිග විනාශ කරා වගේ කාශ්මීර අර්බුදයේ තියලා මේ ආසියානු ප්‍රාන්තය තුල ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න මුස්ලිම් තරුණයන්ට අතට ආයුධ ලබා දෙන්න මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න විසඳන්න නැතුව තියන් ඉන්න එපා. දශක 7ක් වෙනවා. මේ දශක 7ක් තුල ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් කීයක් බිහි වෙලා තියෙනවද ඔය කාශ්මීර අවට ඔය අර්බුදයේ වෙනුවෙන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එකම එක ඉල්ලීමයි ඔබතුමන්ලාගේ රටට ජාතික ප්‍රතිපත්තියක් එදා කොංග්‍රස් රජය තුල තිබ්බා. ඒ වගේම තමයි අද ඔයගලන් පලස්තීනයට සහයෝගය දක්වලා දෙවෙනි වතාවට ඉල්ලාස් කරගන්නවා ඊශ්‍රායල් ලබා දුන්න සහයෝගය. ඒ නිසා මැදහත් පිළිවෙතක් ඉන්දියාව කියන්නේ මහත්මා ගාන්ධි බිහි කරපු රටක්. ඒ මහත්මා ගතිගුණ ඉන්දියාව තුල අපි බලාපොරොත්තු වෙනවා. සහෝදරයන් වශයෙන් අපි ආසියාව ජයගත්තේ උදේ ඉදිරි සංවර්ධනයේ ඊළඟ දශකයේ තුලදී අපේ ආසියාවට ලබා ගන්න. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ ඔයගලන්ට අද ඇඟිල්ල දික් කරන ඊශ්‍රායලය අද හෙට ඔය මේ කාශ්මීර් අර්බුදයේදී තව රටක් ඔයගලන්ට ඇඟිල්ල දික් වෙන්න ඉඩ තියන්නේ නැතුව මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳන්න ඒ කාශ්මීර ජනතාවට නිදහස ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.